අපි ප්‍රථමයෙන්ම පෙරේදා ජාතික ජනබලවේගය විසින් පැවැත්වු ඒ සාමකාමී උද්ඝෝෂණයේදී මියගිය නිමල් අමරසිරි මහතාගේ පවුලේ උදවියට අප සංවිධානයේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීමට කැමති ඔහුගේ මරණය පිළිබඳව. ඒ වගේම අපි එදා පැවති ඒ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට පහරදීම පිළිබඳව විශේෂයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ මෙම ආණ්ඩුවටත් පොලිස් ඇමතිවරයා ප්‍රමුඛ ඔහුගේ නිලධාරීන්ටත් අපේ බලවත් පිළිකුල ප්‍රකාශ කිරීමට කැමැතියි. අද රට පවතින්නේ ඉතාමත් දුෂ්කර අවස්ථාවක, ඉතාමත් අසහනකාරී අවස්ථාවක. මේ සමාජයේ සෑම ස්තරයක්ම ඉතාමත් අසහනයට පත් වෙලා සිටින මොහොතක්. අපි දන්නවා බිත්තරයක් මිලදී ගැනීමට නැහැ කඩේකට ගිහාම, ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට නැහැ, රෝහලකට ගිහාම බෙහෙත් නැහැ. ඒ වගේමයි පාසල් දරුවෙක් පාසලට යවන්න පාසල් උපකරණ මිලදී ගැනීමට බැහැ, මිල අධිකයි. පාසල් බෑගයක් මිලදී ගැනීමට බැහැ, මිල අධිකයි. ඇඳුම් පැළඳුම් වර්තමානයේ මේ තරුණ තරුණයන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට බැහැ, ඉතා මිල අධිකයි. එම තත්ත්වය යටතේ මේ මුළු මහත් සමාජයම ඉතාමත් අසහනකාරී තත්ත්වයක කෝපයට වේදනාවට පත් වෙලා ඉන්නේ. ඒ පමණක් නෙමේ, රටේ වෘත්තිකයෝ ගත්තොත් මේ රටේ වෘත්තිකයෝ මේ මෑතකදී ඔවුන් වෙත පැනවුණු බදුබර නිසා ඔවුන්ට මුලදී ලැබුණු වැටුපටත් වඩා අඩු වැටුප් ලැබමින් ජීවන වියදම ඉතාමත් ඉහළ මට්ටමකට යමින් ඒ පිරිසුත් සියලුම දෙනා ඉතාමත් අසහනකාරී තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. ඉතින් මෙවැනි සමාජයක මේ වගේ උද්ඝෝෂණ පැන නැගීම ඉතාම සාධාරණයි, අපි එය බලාපොරොත්තු විය යුතුයි. අද මේ වර්තමානයේ මේ ජනතාව පීඩා විඳින්නේ ඔවුන් කරපු වැරදි නිසා නෙමෙයි, අපේ රටේ හිටපු දේශපාලකයෝ කරපු හොරකම් නිසා, අර නෙළුම් කුළුණ මත්තල වගේ වැඩකට නැති ව්‍යාපෘති කරපු නිසා. මේ අධිවේගී මාර්ග කරන්න, ඒ අධිවේගී මාර්ගය හදන්න කෝටි 10කින් පුළුවන් නම් ඒ වෙනුවෙන් කෝටි 25ක් වැය කරලා මේ රටේ ජනතාවගේ ධනය නාස්ති කරපු පාලකයෝ නිසා. එනිසා මේ පාලකයන්ට විරුද්ධව උද්ඝෝෂණ පැන නැගීම සාධාරණයි. ඒ වගේම අපි ඉතා පැහැදිලිවම තේරුම් ගත යුතුයි මේ ආකාරයට ඉදිරියට යනකොට මේ උද්ඝෝෂණවලට ප්‍රචණ්ඩ ආකාරයට පහර දෙන්නට ගියහොත් මේ උද්ඝෝෂණ තවදුරටත් ප්‍රචණ්ඩකාරී විය හැකි. මේ අවස්ථාවේදී ඇත්තටම මතක් වුණේ 1987 අපි විශ්වවිද්‍යාලවල ඉන්න කාලේ ඔය වගේම ජනතා විමුක්ති පෙරමුණ සහ ඒහා සම්බන්ධ වූ මව්බිම සුරැකීමේ ව්‍යාපාරය විසින් පැවැත්වූ මැයිදින උත්සවය අභයාරාමේ, එදා එම උත්සවයට වෙඩි තියලා ලෙස්ලි ආනන්ද සහ කිත්සිරි රණවක කියන තරුණයෝ දෙන්නම මිය ගියා. මට ඉතාමත් හොඳට මතකයි විශ්වවිද්‍යාලවල ඊට පස්සේ ඇතිවෙච්ච තත්ත්වය. විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ දැඩි කෝපයට පත් වෙලා හිටියේ. ඔවුන් ඊට පසුව ඒ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කැඳ වූ සෑම උද්ඝෝෂණයකටම මහා පිරිස් විදියට සහභාගී වෙන්න පටන් ගත්තා. ඒ වගේමයි ඊට මාස දෙකකට පස්සේ 1987 ජූලි 28 වෙනිදා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව මෙම මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවුමු විරෝධතාවයේ ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ඒ කැඳවපු විරෝධතාවයේදී 140 දෙනෙක් සමග පමණ වෙඩි තියලා මරලා දැම්. මෙයින් පස්සේ ඇතිවෙච්ච තත්ත්වය ඉතාමත් භයානකයි. අපිට මතක් වෙනකොටත් මේ මොහොතේ අපේ සර්වාංගයටම දැනෙනවා ඊට පස්සේ මේ රටේ ඇතිවෙච්ච ඉරණ. එනිසා අපි විශේෂයෙන් කියන්න කැමති මේ පොලිස් ඇමතිවරයා ප්‍රමුඛ කණ්ඩායමට, ඔවුන් තමයි වගකිව යුත්තේ මේ වෙලා තියෙන තත්ත්වයට. කෝටි ගණන් මුදල් බැංකුවලින් මංකොල්ල කාගෙන ණය නොගෙවා ඉන්න පිරිස් තමයි මේ ඇමති මණ්ඩලයේ ඉඳගෙන මේ ජනතාවට වෙඩි තැබීම සඳහා අණ දෙන්නේ, ජනතාවට පහර දීම සඳහා අණ දෙන්නේ. මේ අපේ සමාජයේ මොවුන් ගෙන යමින් සිටින්නේ අතිශය වේදනාකාරී, අතිශය ප්‍රචණ්ඩ ස්ථානයකට වෙන්න පුළුවන්. එනිසා අපි 43 සේනාංකයේ විදිහට ඉල්ලා සිටිනවා වහාම මේ තත්ත්වය නවත්තන්න, මේ උද්ඝෝෂණවලට ජනතාවට විරුද්ධව ප්‍රචණ්ඩත්වය නවත්තන්න. ඒ ප්‍රචණ්ඩත්වය නවත්වලා අද මේ ජනතාව ඉල්ලා සිටින පළාත් පාලන මැතිවරණය තමයි මම හිතන්නේ මේ මොහොතේදී සුදුසුම දේ ඔවුන්ට දෙන්න සුදුසු. මොකද ඔවුන්ට පුළුවන් එතකොට සාමකාමීව තමන්ගේ මතය ප්‍රකාශ කරන්න, තමන්ගේ මතය ප්‍රකාශ කරලා ඒ සඳහා අවශ්‍ය පියවර අරගෙන රජයට සහ මේ පාලකයින්ට විරුද්ධ තමන්ගේ මතය පෙන්නලා ඊළඟ දේශපාලන පියවර සඳහා යන්න පුළුවන්. ඒ නිසා අපි අද මේ 43 සේනාංකයේ විදිහට අද ඉල්ලීමක් කරනවා
සියලුම පාර්ශවවලින් මේ උද්ඝෝෂණවලට සහභාගි වෙන කරුණාකර ඔබේ උද්ඝෝෂණවලදී මේ උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්න. ඒ වගේම අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ උද්ඝෝෂණවලට පහර දී ඔවුන් ප්‍රචණ්ඩකාරීත්වයට යොමු කරව ඉදිරියට මේ රටේ අනාගතය තවත් අඳුරවන තත්ත්වයට යෑමෙන් වළක්වා ජනතාවට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පෙන්වීම සඳහා අවශ්‍ය අවකාශය ලබා දෙන්න කියලා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.